සිරිත් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය මේ අවුරුද්දෙත් තමන්ගේ මේ උළෙල පවත්වනවා. මේ සම්මාන ලාභීන් මේ ගිය අවුරුද්දේදී පරිසරය වෙනුවෙන් විශාල සේවයක් කරපු අය. ඇත්ත වශයෙන්ම මේ අධිකාරිය ආරම්භ කරේ 1981. ප්‍රේමදාස අගමැතිතුමාගේ ලේකම් හැටියට ඉපු විජේදාස මැතිතුමා තමයි මේක සකස් කළේ. ඒ කාලේ පරිසරය ගැන අවධානය ඇති වුණා පමණයි. ඊට ඉස්සෙල්ලා දශකයේ පරිසරය ගැන සාමාන්‍ය අවධානයක් රටේ තිබුණේ නැහැ. ඒත් ප්‍රේමදාස අගමැතිතුමා ඒක ඉදිරියට ගෙනහැල්ලා කැබිනට් මණ්ඩලය අපි එකඟ වුණා මේ අධිකාරිය ඇති කරන්න. අද බැලුවා මේ පරිසරය කියන විෂය ඊට වඩා ඉදිරියට ගිහින් තියෙනවා. පරිසරයෙන් ආරම්භ වෙලා අපි දේශගුණ විපර්යාසයට ඇවිල්ලා තියෙනවා. ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හැම අංශයකටම අද පරිසරයත් දේශගුණ විපර්යාසයත් අපිට බලපානවා. මේ නිසා මේ 1981 සකස් කරපු නීතිය ගැන අපිට අලුතෙන් හිතන්න සිදු වෙලා තියෙනවා. මම ලේකම්තුමාට දැනුම් දීලා තියෙන්නේ ඒ පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. ලෝක හැම පරිසර අධිකාරියක්ම තමන්ගේ නීති සංශෝධනය කළා තියෙනවා. ඒ නිසා ලංකාවට ඒක කරන්න උවමනයි. ඊට අමතරව අපි ඊට වඩා ඉදිරියට යන්න තියෙනවා. ඒ වගේම දේශගුණ විපර්යාස නීතියක් ඇති කරන්නත් අපි යනවා. ඊට ඉස්සෙල්ලා මම දේශගුණ විපර්යාසයේ මධ්‍යස්ථානයත් ඒකට උපදේශක මහත්මයාත් පත් කරා. ඒ තමයි අපේ තියෙන දෙවනි පියවර. ඒකම අපි ජාත්‍යන්තරයේ දැන් අපිත් යම්කිසි වැඩ කොටසක් බාර අරගෙන තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශගුණ විපර්යාසයේ විශ්වවිද්‍යාලයේ ආරම්භකීන්ට සාකච්ඡා කරගෙන නීතිය සකස් කරනවා. කොත්මලේ ඉඩම් වෙන් කරලා තියෙනවා. ඒත් අපි මෙතෙන්ට සීමා වෙන්නේ නැහැ. අපි මීට වඩා ඉදිරියට දැන් ගිහින් තියෙනවා. අපි අලුත් ආර්ථික පරිවර්තනයේ නීතිය මේ රටේ ආර්ථිකයේ ජාතික ප්‍රතිපත්තියට අපි ඇතුල් කරලා තියෙනවා net zero ඉලක්කේ. ඒ කියන්නේ දේශගුණ විපර්යාසය අවම කිරීමේ වැඩ කටයුත්ත අපේ ආර්ථික ප්‍රතිපත්තියට ඇතුල් කරලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කැප වෙලා තියෙනවා ඩිජිටල් ආර්ථිකයටයි හරිත ආර්ථිකයටයි. ඒ දෙක අනුව තමයි අපිට වැඩ කටයුතු කරන්න තියෙන්නේ. තුන්වෙනි තියෙන්නේ කෘෂිකර්ම නවීකරණය. ඉතින් මේ රටේ ශීඝ්‍ර දියුණුවේදී ඒ දියුණුවන මාර්ග අපි විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ කාරණා විතරයි. කර්මාන්ත අනික්වයි මෙතන තිබෙනවා. ඒවා ගැන විශේෂයෙන් සඳහන් වෙලා නැහැ. එහෙනම් අපිට හරිත ආර්ථිකයක් ඇති කරන්න තියෙන්නේ. දැන් ඉඳන් ආරම්භ කළා 2048 වෙනකන්. සමහරු කියන්නේ 2048 කියලා. මම ඒවට දැන් මෙතන පිළිතුරු දෙන්න යන්නේ නැහැ. අපිට කාලය වමනයි. මේ කාලයට පෙර අපි මේ ඉලක්කය ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් 2050 තමයි ලෝකෙ පිළි අරගෙන තියෙන්නේ. ඒත් අපට දැනුම් දීලා තියෙනවා අපිට 2050ට ඉස්සෙල්ලා මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා. එහෙනම් අපි එතෙන්ට යන්න ඕනේ. දැන් මේක සම්පූර්ණ ආර්ථිකයේ කොටසක්. ඒකට ආර්ථිකය එතනින් ඉවර වෙන්නේ නැහැ. අපිට තියෙනවා හරිත මූල්‍ය ක්‍රම, හරිත බැඳුම් ක්‍රම, ග්‍රීන් ෆයිනෑන්සිං, ග්‍රීන් බොන්ඩ්ස්. එහෙනම් මේක ආර්ථිකයේ ඇතුළටත් ඇතුළත් වෙනවා. ඉතින් අන්න අපි එතෙන්ටයි යන්න බලන්නේ. අපේ වැඩසටහන දැන් තියෙන්නේ එදා ආරම්භුන එක නෙමෙයි, ඊට වඩා මුළු රටම දිහා බලාගෙන ඒ වගේම ලෝකෙ දිහා බලාගෙන අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. මොකද අපේ දේශගුණ විපර්යාසය ගැන ක්‍රියා කරන්න තියෙනවා. අපි කොහොමද දේශගුණ විපර්යාස වෙන්නේ? අපිට තනියම කරන්න බෑ. ලංකාවේක සිදු වෙන්නේ නැහැ. අනික් රටවල් එක්ක වැඩ කටයුතු කරන්න තියෙනවා. ඉතින් මෙතනදී මේක ආරම්භ කරාට බටහිර ලෝකේ දැන් සමහර රටවල් ඒකෙන් ඈත් වෙනවා. මේ හොඳම උදාහරණේ තමයි එදා එක්සත් රාජධානි අගමැති බොරිස් ජොන්සන් මැතිතුමා ග්ලාස්කෝ ප්‍රකාශය ඇති කරගත්ත. ඒත් අද බ්‍රිතාන්‍ය ආණ්ඩුව එතනින් ඉවත් වෙන්න බලනවා. ඇමරිකාවේ ගන්න ස්ථාවරයේ කුමක්ද කියලා අපි දැනගන්නේ නොවැම්බර් මාසේ මැතිවරණයෙන් පසුව විතරයි. ඒත් මේ එක්කම අපිට තව ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි කොහොමද මේ ඉලක්කයට යන්නේ? අපිට යන්න පුළුවන්ද? ඕනෑම රටක් මේ විපර්යාසය කරන්න විශාල මුදලක් අප්‍රිකාවේ ආසියා රටවල් ගණනාවක් ණය වෙලා තියෙනවා. ඒ අය දැන් ණය සහන ඉල්ලනවා.
ඒකට අපිත් සහයෝගය දීලා තියෙන. මම සහයෝගය දුන්නේ නැහැ ආසියාවේ ණය සහන්ට. මං කිව්වා ලංකාවේ ණය ප්‍රශ්නේ අපි විසඳා ගන්න. අප්‍රිකාවගේ ණය සහනේ නෙමෙයි ණය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. ඉතින් අපි කොහොමද අපේ ගමනේ දැන් ගිහින් අපි පළවෙනි පියවර අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන් බංකොලොත්භාවයෙන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් අපිට යන ගමනක් ආර්ථික පරිවර්තන නීතියෙන් අපි සම්මත කළේ ගමන අපි යන්න ඕනේ. ඒත් අප්‍රිකාවේ රටවල් වලට ඒ වැඩ කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා ඒ අයට ඒ මුදල් ලබලා දෙන්න තියෙනවා. ඉතින් ලංකාව විශේෂයෙන්ම කොප්සා කච්චල අරගන්නේ අප්‍රිකාවට තියෙන ණය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. ඔකදියා බලාගෙන ඉන්න. ඒක මුදලක් තියෙනවා. මේ මුදල් විශේෂයෙන්ම අයි බලනවා නම් ඒ වුවමනා මුදල් තාම අපිට ලැබිලා නැහැ සංඛ්‍යාව. නමුත් යුක්‍රේන් යුද්ධයටයි ගාසා යුද්ධයටයි බටහිර දැන් වියදම් කරලා තියෙනවා ඩොලර් බිලියන 100ක් විතර. රුසියාවේ යුද්ධයට වියදම් කරපු ගාන අපි දන්නේ නැහැ. ඒත් කියමු ඒගොල්ලෝ බිලියන 40ක් 50ක් දැම්ම කියලා. එහෙනම් බිලියන 150 මේ අවුරුද්ද ගිහින් තියෙනවා. ඕක දුන්නා නම් අප්‍රිකාවේ රටවල් වලට අනික් රටවල්ට විශේෂ වෙනසක් කරන්න පුළුවන්. මෙන්න මේකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එතෙන්ට යන්න සමහර රටවල් වලට ආර්ථික ශක්තිය නැහැ. ඒ නිසා ඒ අයට ඒ මුදල් ලබා දෙන්නටත් බැරි තත්ත්වයක තියෙන්නේ. බටහිර රටවල් කීමේ අද යුද්ධයකට යන්නේ. අපි කියන්නේ මේ ප්‍රදේශවල යුද්ධ වැඩන්නේ. යුක්‍රේන් යුද්ධේ නවත්තන්න. ගාසාවල යුද්ධේ නවත්තන්න. යුද්ධේ නවත්තලා පැලස්තීන රාජ්‍ය අවුරුදු 5කින් ඇති කරන්න ඉස්රායලයේ ආරක්ෂාව ගැනත් පීවර ගන්න. මේ වුමනා නැති ප්‍රශ්න. ඒත් මේ ප්‍රශ්න වලට යන නිසා අපිට අනික් වැඩ කටයුතු වල ඕන මුදල් ඒ රටවල් වල තිබෙනවා. ඒ මුදල් යොදවන්නේ යුද්ධයටයි තමන්ගේ බල අරගලයට. ඉතින් ලංකාව හැටියට දැන් අපි මෙතනින් අපේ විදේශ ප්‍රතිපත්තියට යනවා. විදේශ ප්‍රතිපත්තියට අපි දැන් මෙතන කතා කරන්නේ මේ මුදල් ලබා ගන්න එකයි. අපි දකුණු ලෝකේ අපේ අදහස් හඳ ගන්න එකයි. මේව නවත්තන්න මෙතෙන්ට මුදල් ලබලා දෙන්න අප්‍රිකාවේ රටවල් වලට උදව් උපකාර කරන්න. අපි දැක්කලා තියෙනවා මේ දවස්වල කිනියාවේ තියෙන කෝලහල වෙඩි තියලා 20ක් විතර මැරිලා. මේකයි වෙන්නේ ආර්ථික හදන්න නැත්තම්. ලංකාවේ මේක අරගෙන අපි ස්ථාවර භාවය ඇති කරේ නැත්තම් අපිත් ඒ තත්ත්වයට යන්නේ. මතක තියාගන්න. ඉතින් මේ මුදල් ඒ රටවල් වලට ලබා දෙන්න තියෙනවා. ඉතින් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට මම ඇති කළා තියෙන්නේ අපි ඒකට සම්පූර්ණ සහය දෙනවා. ලංකාවට උදව් ඉල්ලන්නේ නැහැ එහෙම. අපි අපේ ණය බේරගෙන අපි යන්න ඕන ඉදිරියට. අපිට ශක්තියක් තියෙනවා ඉදිරියට යන්න. අපිට ඥානෙ තියෙනවා ඉදිරියට යන්න. අපි බැහැලා දැන් මේ මාර්ගේ යන්න ඕනේ. අපේ ආර්ථිකය අපි අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන්න. හරිත ආර්ථිකයකට පරිවර්තනය කරන්න. ඩිජිටල් ආර්ථිකයකට පරිවර්තනය කරන්න. තරඟකාරී ආර්ථිකයකට පරිවර්තනය කරන්න. අපි ඒ ශක්තියෙන් අපේ ගමන යමු. ඒකට උවමනා ආයෝජන අපි ලබා ගමු. අපි විශාල වැඩ කොටසක් සාකච්ඡා කරගෙනවා. මම මෝඩි අගමැතිතුමා එක සාකච්ඡා කරා. අපිට සූර්ය බලය අපේ වියලි කලාපයයි ෆෝක්ස්වේඩ් මුහුදු තීරයයි ඒ වගේම දකුණු ඉන්දියාවේ විශාල බලශක්ති ප්‍රදේශයක් ඇති කරන්න පුළුවන්ද කියලා. මේ ලෝකේ ආර්ථිකය වෙනස් වෙනවා. අපි ඒක වෙනස් වෙන්න ඕනේ. අපි දැන් බලන්නේ බැටරි ක්‍රමයකින් මේ සියල්ලම ගබඩා කරගන්න, ඉතු කරගෙන රාත්‍රියේ බෙදන්න. මේ සියල්ල කරන්න ලංකාව ලෑස්ති ඉදිරියට යන්න. එහෙනම් අපි අනාගතයේදී හා බලලා අපි වැඩ කරන්න ඕනේ. අද ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකට අපි අවධානය යොමු වෙනවද නැද්ද කියලා. මේක ගෝලීය ප්‍රශ්නයක්. අපි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. අපි ඒකට කලාපීය නායකත්වයක් දෙන්න ඕනේ. අපි බය නැතුව ඉදිරියට යන්න ඕනේ. ඉතින් මේ සියල්ලම අපි අපේ වැඩසටහනට ඇතුල් වෙලා තියෙන්නේ.